වන්න ආදරණීය දූපතේ ශිෂ්‍යත්ව ජයමග YouTube චැනල් සමග එකතු වෙලා ඉන්න ඔයාලව ඉතාමත්ම ආදරෙන් පිළිගන්නවා. ඉතින් ශිෂ්‍යත්ව ජයමග සමග එකතුලා ඉන්න ආදරණීය දේවාපියන්ගෙන් කරන පුංචි ඉල්ලීමක්. ඒ වගේම දේවාපියන්ට කරන පුංචි පණිවිඩයක්. ඔබ තාමත් මගේ YouTube චැනලය subscribe කරලා නැත්නම් දැන්ම subscribe කර ඉදිරියේ ඇති bell icon එක click කරන්න. එවිට ඔබේ දරුවාට අවශ්‍ය සියලුම පාඩම් ශිෂ්‍යත්ව ජයමග ප්‍රසන්න සර් මගේ channel එක තුලින් නැරඹීමට හැකි වෙනවා. ඒ වගේම like කරන්න, share කරන්නත් අමතක කරන්න එපා. ඉහළම ගුණාත්මක භාවකින් යුතු පාඩම් ඔබේ දරුවාට ලබා දීම මගේ එකම අරමුණයි. හොඳයි. आदरणीय दूपते अदापि बलमु सिंगल पाडम तुलिन नाम पद इतिन अपे दरुवंट तामत गेट्टुवक् कला तिनवा मे नाम पद हंदुना गैनीम इतिन मंग अद ओबट पहेदि करन्न एनवा प्राणवाची नाम पद हा अप्राणवाची नाम पद पिलिबंदव ओह ओब दन्नवा प्राणवाची किवम पन एति अप्राणवाची किवम पन नेति एव हनुन्वान नाम पद प्राणवाची सह अप्राणवाची नाम पद के मे बार प्राणवाची नाम पद के मुलिम हनुगम ओ आदरणीय दूपते मे इन मिनी मे इन सत्वेक उपदान मिनीसा के पण एतिकेने सतुन के पण तीन अय එතකොට එනම් ප්‍රාණවාචී නාම පදවලට අයිති වෙන්නේ මිනිස්සු සහ සත්තු. ඔව් මිනිස්සු හඳුනන යදන ඕනෑම නමක් ප්‍රාණවාචී නාම පදයක් වෙනවා. ඒ වගේම සතුන් හඳුනන යදන ඕනෑම නාම පදයක් ප්‍රාණවාචී නාම පදයක් වෙනවා. දැන් අපි බලමු එවැනි ප්‍රාණවාචී නාම පද කිහිපයක්. अम्मा ताता अय्या अक्का वैद्यवर्या गुरुतुम्य शिष्य विदुहल्पति मम मे प्राणवाची नाम पद कीप्यक ओ उपधन्वा आदरणीय दूपते मे नामोनि हनुन्वने मिनिसुन मिनिसु हनुन्वने तमाय मेवागे नाम युदान्ने इदिन मेवागे नाम सिय दहस गणक उपधन्वा मिनिसुन हनुन्वने तीन विविध नाम एवागिम निमल कमल सुनील एवागि नाम एवत्तायति वेन्ने प्राणवाची नाम पद वलट हुंदाय अपि देन बलमु तवत् प्राणवाची नाम पद कीपयक् सिंहया बल्ला पूसा मुआ हावा खबरया नया पनुआ कूमिया पुते मे सत्तुन हंदुनुन नाम कीपयक् इतिन ओन्न नाम සතුන්ට පණ තිනවන්නේ එයා සතුන් හඳුනන ඕනෑම නමක් අපිට ගන්න පුළුවන් ප්‍රාණවාචී නාම පදයක් විදිහට. එහෙනම් මගේ ආදරණීය දුවල පුතලා මතකයිද ප්‍රාණවාචී නාම පද කියලා කිව්වේ මොනවද? ඔව් මිනිසුන් සහ සතුන් හඳුන්වන යදන ඕනෑම නාම පදයක් අපිට හඳුන්වන්න පුළුවන් ප්‍රාණවාචී නාම පද කියලා. තව දෙකකින් කිව්වොත් පුද්ගල නාම හා සත්තු නාම. පුද්ගල නාම කියන්නේ මිනිසුන් හඳුන්වන යදන නාම පද. सत्तु नाम के अन्य सतुन हनुनन युद्ध नाम पद एना प्राणवाची नाम पद आयति वेन्ने पुद्गल नाम हा सत्तु नाम अपिते बलमु अप्राणवाची नाम पद के अन्य मनवाद खेला ओ पुते मेतन तेरा पोत्तिक तीनो एवं मेपत तीनो निवसक एवं में जलाशयक एमता व्यवक दक्षिण तीनो इधर उपते මේ පොත්පත් පොත්පත් වලට පණ තියෙනවද? පොත්පත් වලට පණ නැහැ. එහෙනම් අපි පාවිච්චි කරන විවිධ උපකරණ හා ද්‍රව්‍ය පොත් පෑන් පැන්සල් කුඩ අල්මාරි මේ හැම එකකටම ප්‍රාණයක් නැහැ. එහෙනම් අප්‍රාණවාචී නාම පද වලට අයිති. ඒ වගේම ස්ථාන නාම. ඒ කියන්නේ නිවස, වැව, පාසල, පන්තිය, රෝහල, බැංකුව මේ ආකාරයෙන් ස්ථාන තියෙනවනේ. ඒ ස්ථාන අයිති වෙන්නේ පුතේ
අප්‍රාණ වාචී නාමපද වලට. එහෙනම් හොඳින් මතක තියාගන්න මගේ ආදරණීය දුවල පුතාලා, අප්‍රාණ වාචී නාමපද කියලා කියන්නේ ද්‍රව්‍ය නාම සහ ස්ථාන නාම වලට. ද්‍රව්‍ය නාම කියන්නේ අපි එදිනෙදා පාවිච්චි කරන විවිධාකාර වූ උපකරණ සහ දේවල්. ස්ථාන නාම කියන්නේ තැන්. ඉතින් මේවා අප්‍රාණ වාචී නාමපද වලටයි අයිති වෙන්නේ. එනම් ඔබට ඉතාම පැහැදිලි අප්‍රාණ වාචී නාමපද හඳුනා ගන්න. අප්‍රාණ වාචී කියන්නේ පන නැති දේවල්. අපි එවැනි නාමපද කීපයක් තවදුරටත් විමසා බලමු. පොත, පෑන, පැන්සල, කතුර, පිහිය, පුටුව, මේසය, ඉදල, කොස්ස. මේ තියෙන ආදරණීය දුවපතේ අපි පාවිච්චි කරන දහසක් දේවල් අතරින් ඉතාම කීපයක් විතරයි. මේ විතරක් නෙමෙයි, තව ඕනෑම තරම් දේවල් තියෙනවා අපි පාවිච්චි කරන ද්‍රව්‍ය සහ උපකරණ. ඒ සියල්ලම අයිති වෙන්නේ අප්‍රාණ වාචී නාමපද වලට. ඒ වගේම ආදරණීය දුවපතේ මෙතන තියෙන්නේ ස්ථාන ටිකක්. නිවස, පිට්ටනිය, වත්ත, වැව, මුහුද, අහස, කාමරය, මාර්ගය, රෝහල, මේ සියල්ලම ස්ථාන. එහෙනම් විවිධාකාර වූ ස්ථාන හඳුන්වන යොදන පද වලට අපි කියනවා අප්‍රාණ වාචී නාමපද කියලා. එහෙනම් මගේ ආදරණීය දුවල පුතාට මතකයි, දැන් අප්‍රාණ වාචී නාමපද කියලා කියන්නේ පුතේ ස්ථාන නාම සහ ද්‍රව්‍ය නාම වලට. ප්‍රාණ වාචී නාමපද කියලා කිව්ව ආදරණීය දුව පුතේ පුද්ගල නාම හා සත්ව නාම වලට. එහෙනම් මම හිතනවා හැමෝටම පාඩම හොඳින් තේරෙනට ඇති කියලා. එහෙනම් මෙන්න පුංචි අභ්‍යාසයක් දෙනවා ඔයාලන්ට. එහෙනම් ආදරණීය දූපතේ, ඔන්න ඔබ ප්‍රාණවාචී හා අප්‍රාණවාචී නාමපද ඉතා හොඳින් හඳුනගත්තා. එහෙනම් අපි මේ අභ්‍යාසය කරමු නේද? පහත දී ඇති නාමපද අතරින් ප්‍රාණවාචී නාමපද හා අප්‍රාණවාචී නාමපද වෙන් කර දක්වන්න. ඔන්න එහෙනම් අපි ඉගෙනගත්තු පාඩම හැටියට ප්‍රාණවාචී නාමපද හඳුනා ගන්න ඔබ දන්නවා. ඒ වගේම අප්‍රාණවාචී නාමපද හඳුනා ගන්නත් ඔබ දන්නවා. මාලිගාව, මාමා, ඉංජිනේරුවා, බාප්පා, පැන්සල, උදැල්ල, නායකයා, මුදලාලි, වැව, පාසල, අක්කා, ගවයා, තාරාවා, මාලය, පිහිය, ගුරුතුමිය, ඉතිකටුව. එහෙනම් මෙතන තියෙන නාමපද ඔබ ප්‍රාණවාචී හා අප්‍රාණවාචී නාමපද වශයෙන් වෙන් කරලා ලියන්න ඕනේ. ඒ වගේම වැඩිහිටියෙකුට පෙන්නලා ඔබගේ උත්තර නිවැරදිද කියලා බලාගන්නත් පුළුවන්. එහෙනම් ආදරණීය දූපතේ ආයෙත් පාඩමකින් හම්බ වෙනකන් ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.